විද්‍යා ප්‍රබන්ධ විදියට වසර ගණනාවක් අපිට පෙන්වන පොත් විදියට එළියට එන සහ චිත්‍රපට විදියට අපි බලන දේවල් ඇත්තක්ද? එක්සත් ජනපද රාජ්‍යයට ඇත්ත වශයෙන්ම පිටසක්වල ජීවීන් පිළිබඳ සාක්ෂි තියෙනවද? එහෙම තියෙනවා නම් ඇයි එයාලා අපෙන් ඒක හංගන්නේ? දැන් හංගපු කාලේ ඉවරයි. හිටපු හමුදා නිලධාරියෙක් දැන් නිශ්ශබ්දතාවයේ බිඳ දමමින් මේ සියල්ල හෙළි කරන්න තමයි සූදානම් වෙන්නේ. එයා කොංග්‍රසයට අභියෝග කරමින් පිටසක්වලයන් ගැන ගොඩක් කරුණු අපිට කියනවා. ඉතින් අපි බලමු මේ මොනවද කියලා මෙන්න මේ වීඩියෝ තුලින්. ඩේවිඩ් ග්‍රුෂ් එක්සත් ජනපද පෙන්ටගනෙ ඉතාමත්ම රහසිගත රැකියාවක් කරපු කෙනෙක්. එයාට UFO සහ පිටසක්වල දර්ශන දහස් ගාණක් විමර්ශනය කරලා ඒවා සාමාන්‍ය විදිහට මිනිසුන්ට පෙන්වන්න සැලැස්වීම තමයි රාජකාරිය උනේ. එයා භයානක සත්‍යයක් හොයාගන්නා තුරුම එයා මේ කාර්ය හෘද සාක්ෂියට එකඟව කළා. නමුත් එයාගේ ලොක්කන් එයාට බොරු කරලා තියෙනවා කියලා එයාට දැනගන්න වෙන්නේ ගොඩක් පරක්කු වෙලා. සමහර UFO සැබෑයව බවත් ඇමරිකාව විසින් ඒවා තමන් සන්තකයේ තබාගෙන ඉන්නවා කියලාත් මෙයාට දැනගන්න ලැබිලා තියෙනවා. පිටසක්වල අභ්‍යවකාශ යාන රහසිගත ස්ථානයක සංගවගෙන ඒවායේ තාක්ෂණය පිටපත් කිරීමට ඇමරිකාව උත්සාහ කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ තාක්ෂණය යුද්ධයට සහ තමන්ගේ දේශපාලන බලයට යොදා ගන්න. රුෂ් මේ විදිහට එලියට ඇවිල්ලා මේ හැමදේම වමාරන්න ගත්තම එයාව මෝඩෙක් සහ බොරුකාරයෙක් විදිහට සමාජයේ අපහසුතාවයට පත් කරන්න රජය විසින් කටයුතු කරලා තියෙනවා. නමුත් මේ වීර රුෂ් උත්සාහය අතහැරියේ නැහැ. ඇත්ත දන්න තවත් කිහිප දෙනෙක් එයත් එක්ක එකතු වෙලා තියෙනවා. රුෂ් එයාගේ කතාව කොංග්‍රසයටත් අරගෙන ගියා. එයා කියන්නේ 100ට 100ක් සත්‍ය කියලා එයා දිවුරුම් දුන්නා. පෙන්ටගනේ බොරුසා රහස් හෙළි කිරීමට ඔහුට අවශ්‍ය වුණු නිසා තමයි එයා මේ විදිහට කොංග්‍රසයටම ගියේ. පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවා, ඒ වගේම එයාලා මේ ලෝකේ අපිත් එක්ක ඉන්නවා කියලා ලෝකෙට කියන්න එයාට ඕන වුණා. ගෘෂ්කේ කතාවට අනුබල දෙන්න තවත් සාක්ෂි ගොඩක් තියෙනවා. අපි දැන් ඒ ගැන කතා බහ කරමු. පෘථුවේ සමහර දේවල් තියෙනවා පිටසක්වල අමුත්තන්ට අයිති වෙන අමුතුම දේවල්. මේවා අපේ කාලයට අයත් නොවන නිසා අපි මේවට කියනවා ඕ පාර්ට්ස් කියලා. මීටර් 60ක් ගැඹුරට වලලපු වසර 500ක් පමණ පරණ AK-47 රයිෆල් එකකට සමාන ආයුධයක් සොයා ගැනීම ඉතාමත්ම භයානකයි. පුදුමේ කියන්නේ මේ තුවක්කුව හොයාගත්තේ 1947 දී. එහෙනම් කොහොමද වසර 500කට කලින් මේක පොළවට යන්නේ? ඒ විතරක් නෙමේ, නවීන තාක්ෂණයේ වගේ පේන නමුත් වසර 20000ත් ලක්ෂ 3ක් දක්වා පරණ කුඩා ස්ප්‍රින්ග්ස් ගැන ඔයාලට මොකද කියන්න තියෙන්නේ? මේවා නැනෝ තාක්ෂණයට සමාන ද්‍රව්‍යකින් තමයි හදලා තියෙන්නේ. නමුත් ඒවා කුමක් සඳහාද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. ඒවා රුසියාවේ මීටර් කිහිපයක් භූගතව තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ. ඇන්ටිගිතරා යාන්ත්‍රණය තාමත් ප්‍රහෙලිකාවක්. ඒක තරු සහ දින දර්ශනයේ නිරීක්ෂණය කරන්න පුළුවන් අමුතුම උපකරණයක්. ඒක වසර 2000කට වඩා පැරණි. නමුත් කාර්මික යුගය දක්වා එවැනි දෙයක් අපිට නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක අතීතයේ අපිට වඩා ගොඩක් ඉස්සරහින් හිටපු කවුරු හරි ජාතියකට හරි වෙනත් ලෝකිකෙන් ආපු පිටසක්වලයන් මිනිසුන්ට තෑගි කරපු දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඉතින් අපි දැන් බලමු මීටත් වඩා විශ්මයජනක සැබෑ පිටසක්වල දර්ශනයක් ගැන. ලාස් වේගස් වල පවුලක් 2023 මැයි මාසෙදී කලබල වෙලා පොලිසියට කතා කරනවා. එයාලා කිව්වා UFO එකක් එයාලගේ මිදුලට ගොඩ බැහැලා පිටසක්වල ජීවින් දෙන්නෙක් එකෙන් එළියට ආවා කියලා. මේ එක පිටසක්වලෙක් අඩි 6කට වඩා උසයි. තවත් කෙනෙක් යානයේ ඇතුළේ ඉඳගෙන ඉඳලා තියෙනවා. එයාලා කොළ පැහැති වූ අතර කිසිසේත්ම මිනිසුන් නෙමෙයි කියලා නම් එයාලට හොඳටම තේරුණා. මේ පුද්ගලයා CBS ප්‍රෝතිසේවයට පැවසුවේ පිටසක්වල ජීවින්ගේ ඇස් එයාලා දැක්කා කියලා. ඒවා දැවැන්ත කළු කුහර වගේ. මේ පිටසක්වල ජීවියා නැවත UFO එක ඇතුළට ගිහිල්ලා පොලිස් නිලධාරින් එන්න කලින් පියාසර කරලා අතුරුදහන් වෙලා තියෙනවා. පොලිස් නිලධාරියෙක් එදා රෑ අහසේ කොළපාට එළියක් දැකලා තියෙනවා. CBS ප්‍රෝතිසේවය කියන්නේ පොලිස් නිලධාරීන් සති ගාණක් මේ ගැන හොයලා බැලුවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් මිනිස් වර්ගයා පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවා කියලා නිල වශයෙන් හොයාගෙන නැහැ කියලා එයාලා මේ සිදුවීම අතහැරියා. කොහොම වුණත් පිටසක්වල ජීවීන් දැක්කම මිනිස්සු බය වෙනවා කියලා අපිට මේ සිද්ධියෙන් පේනවා. පිරිසක් කියන්නේ ඒ නිසා එයාලගේ පැවැත්ම රහසක් කියලා. ඒ ජනතාව එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ලෝක රජයේ ගැන අවංකව කටයුතු කළා නම් පිටසක්වල ජීවීන් ඉන්නවා, ඒ වගේම එයාලා අපිව බලන්න එනවා කියන අදහසට මිනිස්සු පුරුදු වෙන්න පවා තිබ්බා. හමුදාව විසින් 2004 සහ 2021 දක්වා කාලයේ ඇතුලේ තවත් පිටසක්වල සිදුවීම් 144ක් දැකලා තියෙනවා. පිටසක්වල ජීවීන් සාමාන්‍යයෙන් ලැජ්ජකාරයෝ කියලා තමයි එයාලා කියන්නේ. ඒකට හේතුව එයාලා මිනිස්සුන්ව දැක්ක ගමන් පලා යනවා. බොහෝ ගුවන් නියමුවන් අහසේ අමුතුම දේවල් නිරන්තරයෙන්ම දකිනවා. එයාලා සාමාන්‍ය ගුවන් යාන හෝ යුද ගුවන් යාන පියාසර කළත් එයාලා තාමත් දකින්නේ අමුතුම දේවල්. ගොඩක් වෙලාවට මේවා දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ. නමුත් සමහර නියමුවන් මේ ගැන වාර්තා පවා ලියනවා.
ඒක ඊට පස්සේ රජයට ලැබෙනවා එයාලා ඒක නැති කරනවා ඊට පස්සේ කවුරුවත් ඒ ගැන හොයලා බලන්නේ නැහැ අඩුම ගානේ මුකුත් කියන්නේවත් නැහැ නමුත් සමහර යුද හමුදා නියමුවන් මේ ගැන ගොඩක් හිතනවා එයාලට එයාලගේ කාර්ය හොඳින් කරන්න ඕනේ එයාලා අවංකයි ඒ නිසා එයාලා එක්සත් ජනපදයේ ලෝකෙන් හංගන දේවල් සමාජයට කියන්න සූදානම් එයාලා හිතනවා මේ දේවල් මිනිස්සු දන්නේ නැත්නම් මේ දේවල් පස්සේ කාලේ පෘථුවියට සහ මිනිස්සුන්ට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් කියලා Ryan Graves එයාට පැහැදිලි කළ නොහැකි දෙයක් අහසේ දැක්කා. එයා 2014 දී Virginia වෙරළට ඔබ්බෙන් F-18 ජෙට් යානයක් පියාසර කරපු නාවික හමුදා නියමුවෙක්. මෙයා ඒ අමුතුම යානය දකිනවා. ඒක මිනිසුන් විසින් සාදන ලද ගුවන් යානයක් නෙමෙයි කියලා එයාට 100%ක් විශ්වාසයි. එයා මේක කොංග්‍රසයට කියනවා. ඒක දැක්කේ තමා විතරක් නෙමෙයි කියලාත් එයා කියනවා. තවත් ඉඩපු ගුවන් නියමුවෙක් සහ විමර්ශකයෙක් වන ඩේවිඩ් බෘෂුත් මෙයාට සහාය වුණා. එයාලා දෙන්නම කියා සිටියේ පෙන්ටගනෙමේ අද්භූත පියාසර වස්තුන් ගැන දන්නා බවත් ඒවා තමන් සතුව තියාගෙන ඒවල තාක්ෂණය ගන්නවා කියලා. ග්‍රේව්ස් මුලින්ම මෙයාගේ රේඩාර් මත මේ වස්තුව දකිනවා. ඒක මුලට රේඩාර් එකේ දෝෂයක් විදිහට පෙනුනත් ඒක ඇත්තටම සිදු වෙනවා කියලා එයාට ටික ටික තේරුණා. ටික වෙලාවකින් එයා ඒක S2ගෙම දැක්කා. ඒක පැහැදිලි ගෝලයක් වගේ සිනිඳු මතු පිටක් තියෙන දෙයක්. වර්ණය තද කළු පාටයි. ඒක මෝටර රථයක් තරම් විශාල වූ අතර ඒක ඔහුගේ ජෙට් යානයට ඉතාමත්ම ළඟින් තමයි ගියේ. ග්‍රේව්ස් කිව්වේ එයාගේ අනදෙන නිලධාරියා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට නැවත කඳුරට එන්න කියලා මේ අතරතුර නියෝග කළා කියලා. කඳුරට ආවම එයාලට අමුතුම විදිහේ විධානයක් ලැබෙනවා. මේ සිද්ධිය ගැන කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒ වගේම කාටවත් මේක වාර්තා කරන්නත් බෑ කියලා එයාලට අණ ලැබෙනවා. ග්‍රේව්ස් කිව්වේ මේක සාමාන්‍ය සිද්ධියක් නන් නෙමෙයි කියලා. තමා ඇතුළු අනිකුත් ගුවන් නියමුවන් මේ වස්තුන් නිතර නිතර දකින බවත් ඒ වසල පියාසර කිරීමේ අනුතුරුදායක තත්ත්වය පිළිබඳ අනුතුරු අඟවල තියෙනවා කියලා තයා කියනවා. නමුත් එයාලට නිශ්ශබ්දව ඉන්න කියලා රජෙම කියන නිසා එයාලා කාටවත් මේ ගැන කියලා නැහැ. අඩුම ගානේ එයාලා අතර සාකච්ඡා කරන්නවත් තහනම්. ග්‍රේව්ස් එයාගෙන යමක් කරන්න තීරණය කළා. එයා ඇමරිකානුවන් සඳහා ආරක්ෂිත අභ්‍යවකාශයේ නමින් සංවිධානයක් ආරම්භ කළා. ඒක ගුවන් නියමුවන්ට සහ අනිකුත් සාක්ෂිකරුවන්ට මේගොල්ලන්ගේ කතා බෙදා ගන්න සහ එකිනෙකාට සහයෝගය දක්වන්න පුළුවන් ස්ථානයක්. මේ වස්තුන් දුටු බව වාර්තා කරන පුද්ගලයන් වැඩි පිරිසක් පළපුරුදු දක්ෂ ගුවන් නියමුවන්. බොහෝ දර්ශන සිදුවුනේ පහත් කක්ෂයේ හරි පොළොවට ඉහළින් කියලා තමයි යාලා කියන්නේ. මේ වස්තුන් ඇත්තටම පෘථිවි වටා පියාසර කරනවා නම් ඒවෙන් සමහරක් කඩා වැටෙන්න පුළුවන් සම්භාවිතාවයත් වැඩි. ඉතින් දැනටමත් පෙන්ටගනේ ඒවා සොයාගෙන සහ ඒවා භාවිතා කරන්න උනන්දු වෙනවා. රුෂ් තවදුරටත් කියනවා ඒවා මොනවද සහ ඒවා ආවේ කොහෙන්ද යන්න ගැන දැනගන්න අපිට තවත් සාක්ෂි අවශ්‍ය වෙනවා කියලා. 1947 නිව් මෙක්සිකෝවේ රොස්වෙල් වල UFO එකක් කඩාගෙන වැටෙනවා. ඒක අමුතුම සිදුවීමක්. හමුදාව කිව්වේ පියාසර තැටියක් එයාලා හොයාගත්තා කියලා. නමුත් පස්සේ ඒගොල්ලන්ගේ කතාව එයාලා වෙනස් කළා. එයාලා කිව්වා මේ වැටුනේ පියාමන පිරිසියක් නෙමෙයි, ඒක වෙද බැලුන් එකක් කියලා. එයාලා ඒ විදිහට අමුතුම දිලිසෙන රෙද්දක ෆොටෝ එකක් අපිට පෙන්වනවා. නමුත් සමහර අය හිතන්නේ ඒක ආවෙත් UFO එකකින්මයි කියලා. එයාලා හිතනවා හමුදාව යමක් හංගගෙන ඉන්නවා කියලා. ඒ වගේම තමයි හමුදාවට මෙයාලගෙන් ඉගෙන ගන්න ඕනුණු නිසා මේ සියල්ලම ඒරියා 51 එකට අරන් ගිහලා තියෙනවා කියලාත් ඩේවිඩ් බෘෂ් කියනවා. එයා තවත් අමුතු කතාවක් කියනවා. එයා කියනවා පෙන්ටගනේ පිටසක්වල තාක්ෂණයේ අධ්‍යයනය කිරීමට පටන් අරන් තියෙනවා කියලා. එයා කියනවා එයාලේ එක රහසක් විදියට තාමත් තබාගෙන යනවා කියලා. ඩේවිඩ් ෆ්‍රෙවර් කියන්නේ ගුවන් යානා පියාසර කරන්න ඉගෙනගෙන තිබ්බ නාවික හමුදාවේ වීරයෙක්. ඔහු දැන් විශ්‍රාමිකයි. නමුත් 2004 දී එයා අහසේ අමුතු දෙයක් දැක්කා. ටික්ටක් එකක් වගේ පියාසර කරන දෙයක් මෙයා දැක්කා. ඒක ඉතාමත්ම වේගෙන් සහ අමුතු විදියට චලනය වුණේ ජලය මත බෝලයක් ගමන් කරනවා වගේ. ෆ්‍රෙවර් මේකට ලං වෙන්න උත්සාහ කරාම ඒක ලොකු යානයක් කියලා එයාට පේන්න ගත්තා. එයාගේ කණ්ඩායමේ තවත් අය මේක දැක්කා. පියාසර කරන දේ පෙන්වන වීඩියෝ එකක් සහ රේඩාර් දර්ශනත් මේ වෙදි ලෝකේ ප්‍රසිද්ධයි. නමුත් බොහෝ අය මෙයා විශ්වාස කළේ නැහැ. එයා බොරු කියනවා සහ එයාට පිස්සු කියලා එයා කිව්වා. ෆ්‍රෙවර් වැඩේ අතහැරියේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ඔහු දුටු දේ ගැන ඇත්ත කියන්න. අහසේ අමුතු දේවල් දකින අනිත් සොල්දාදුවන්ට උදව් කරන්න එයාට ඕන වුණා. ෆ්‍රෙවර් කියන්නේ පිටසක්වල ජීවීන් ගැන එක්සත් ජනපද කොංග්‍රසයට කතා කළ අයගෙන් එක්කෙනෙක්. එයා නිර්භීත සහ අවංක පුද්ගලෙක් විදිහට තමයි හැමෝම දැන් හඳුන්වන්නේ. ගෝඩන් කූප කියන්නේ ප්‍රසිද්ධ ගගනගාමීෙක් සහ පරේෂණ නියමුවෙක්. 1951 දී මෙයා ගුවන් නියමුවෙක් වෙලා ඉද්දී බොහෝ UFOs යුරෝපය පුරා එකට පියාසර කරනවා එයා දැකලා තියෙනවා. ඒවා ඉතාමත්ම වේගෙන් පියාසර කළ අතර කිසිම ගුවන් යානයකට කළ නොහැකි දේවල් කළා කියලා එයා කියනවා. එයා 1963 දී NASA ආයතනයත් එක්ක සේවය කරනකොට අභ්‍යවකාශයේදී තවත් අමුතුම විදිහේ කොළ එළියක් එයා දැක්කා. ඔහු ඒක ඔහුගේ දෑසින් සහ රේඩාර් එකිනුත් දැක්කා.
නමුත් ඔහුගේ ප්‍රධානීන් සහ NASA ආයතනය මෙයා විශ්වාස කළේ නැහැ. එයාලා මේ ගැන එයා කියන්න කලින් එයා ගැන නරක දේවල් සමාජයට කිව්වා. කූප උත්සාහය අතහැරියේ නැහැ. ඔහු දුටු දේ මිනිසුන්ට ඒ විදිහටම කිව්වා. එයාට 100%ක් විශ්වාසයි එයා ඒ දැක්කේ UFO එකක්මයි කියලා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. පිටසක්වල සිදුවීම් ගැන ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඔයාගේ අදහස් අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.